වැලි සහ පස් ගල් ආදී දේවල් ප්‍රවාහනය කිරීමට තියෙන බලපත්‍රය ඉවත් කිරීම සම්බන්ධව පරිසර සංවිධාන මේ වෙනුවෙන් විරෝධතාවය ප්‍රකාශ කරමින් තියෙනවා. රජය යම් තීරණාත්මක විදියට හිතලා ගත්ත ක්‍රියාමාර්ගයක් විදිහට අපි දකින්නේ බැලූ බැලමට පේන්න පුළුවන් බලපත්‍රය අහෝසි කිරීම නිසා මහා පරිමාණයෙන් වැලි ජාවාරම් සිද්ධ වෙනවා කියන එක. මේක අයින් කරලා තියෙන්නේ වැලි කනින ස්ථාන නෙමෙයි. එහෙම නැත්නම් වැලි ගන්න ස්ථාන නෙමෙයි. ඒවට තියෙන නීතිය, ඒවට තියෙන බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේද ඒ විදිහටම තියෙනවා. වැලි මාෆියාවක් මේ සිද්ධ වෙන්නේ මේ වැලි මාෆියාව ඉවත් කිරීම සඳහා බලපත්‍ර ඉවත් කිරීම සුදුසුයි කියන කාරණාව අපි මේ වෙලාවේදී ජනාධිපතිතුමන්ට නැත්නම් රජයට යෝජනාවක් විදිහට මේ වෙලාවේදී සිද්ධ කරනවා. මොකද අපි කියන්නේ මේ ගත්ත ක්‍රියාමාර්ගය ඉතාම සුදුසු ක්‍රියාමාර්ගයක් අරගෙන තින්නේ. ඒ නිසා මේක ඉවත් කරන්න එපා කියන කාරණාව වත්මන් පාලනය යටතේ රට ඉදිරියට යන විට ඇතැම් පුද්ගලයන්ට එය දරාගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව සිංහල විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ශාලික පෙරේරා මහතා මෙහිදී ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වෙලා ලබන 16 වෙනිදාට මාසයක් වෙනවා. මේ මාසය පුරාවට අපි දැක්ක දේවල් වලින් සාධනීය ලක්ෂණ බොහොමයක් තියෙනවා. නගර අලංකාරණය වෙලා දූෂණය නාස්තිය වළක්වන්න පියවර ගණනාවක් කරන් තියෙනවා. ඒ නිසා රට හොඳ පැත්තකට යනකොට අර තුෂාර ඉඳුනිල්ල වගේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තාමත් මේක ඔරොත්තු දෙන්නේ නැහැ කියලා අපිට හිතෙනවා. තරුණයෝ එළියට බහැලා රට ගැන හිතලා රට ලස්සන කරලා මේක අපේ රට කියලා හිතන වෙලාවෙත් ඕකට ගොන්ජොක් කියනවා නම් ඇත්තටම ගොන්ජොක් ගන්නේ කවුද කියන එක ජනතාව දැනගන්න ඕනේ. කෙලින් වැඩ කරන නායකයෙකු ලෙස ජනාධිපතිතුමා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට අත්සන් නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අක්මීමන දයාරතන ස්වාමින් වහන්සේ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා කියන්නේ කෙලින් වැඩ කරන, තමන්ගේ රට විජාතිකකරණය නොකරන, තමන්ගේ සම්පත් විජාතික රටවල්වලට පාවා නොදෙන නායකයෙක් කියලා අපි පැහැදිලිව දන්නවා. වචන දෙකක කෙනෙක් නෙමෙයි, එක වචනයෙන් ක්‍රියාත්මක කරන නායකයෙක්. මගේ ආත්මය ඇමරිකාවට පාවලා දෙන නායකයෙක් නෙමෙයි. MCC ගිවිසුම මෙතුමායි බලයේ ඉන්න ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණාව අපිට කියන්න පුළුවන්.